ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය ජනපති රනිල්ගේ මංගල අයවැය ශ්‍රී ලංකා ටෙලිකොම් රක්ෂණ සංස්ථාව හිල්ටන් සහ වෝටර් සේජ් ප්‍රතිව්‍යුහගත කිරීමට අයවැයෙන් යෝජනා ජනපතිගෙන් කමිටු පිට කමිටු ත්‍රිලෝකනාථ පත්‍රය කංසාමුලටත් කමිටුවක් රජයේ රෝහල්වල ගෙවිමේ වාටු ක්‍රමයේ නැවත ක්‍රියාත්මක කිරීමටත් යෝජනා වැඩබදු සංශෝධනයේ ලබන වසරේ අප්‍රේල් පළමුවනදා සේවක බහර අරමුදල් පනතට සංශෝධන සෙස්බද්ද වසර 3ක් තුල ඉවත් කිරීමට වැඩපිළිවෙලක් බීඩිය 2කින් නැගී වාර්ෂිකව ඩොලර් බිලියන 3ක ඍජු විදේශ ආයෝජන ඉලක්කයක් විදේශ ගමන් බලපත්‍ර සහ වීසා ගාස්තු 20%කින් ඉහළට 7ක් 8ක් අතර ඉහළ ආර්ථික වර්ධනයක් සපුරා ගැනීමට යෝජනා හරිත නීල සහ ඩිජිටල් ආර්ථික වැඩපිළිවෙලක් සඳහා විශේෂ අවධානය දිලිඳු සහ අවධානම් කණ්ඩායම් රැකබලා ගැනීමට පූර්ණ අවධානය පෞද්ගලික අංශ සේවකින්ට ආරක්ෂණයක් ඌවෙල්ලසට විද්‍යාපීඨයක් පොහොට්ටුවේ 6ක් සජිත්ට හිටපු ජනපති චන්ද්‍රිකාගේ ආශිර්වාදය හිරුනිකා ඇතුළු පිරිසක් පොලිස් අතනංගුවට පොලිස් නිලධාරියා පොලිස් කාන්තාවන්ගේ බෙල්ලින් ඇල්ලීම මානව හිමිකම් කොමිසම ස්ථානීය පරීක්ෂණ ආරම්භයි පොලිසිය හැසිරීම නිඳිතයි නිලධාරියාගේ වැඩ තහනම් කරන්න රාජ්‍ය අමති ගීතා ඉල්ලයි පාගමනේ යදුණු කාන්තාවන් දෙදෙනා මානව හිමිකම් කොමිසමට මුලින්ම දේශීය පුවත් වෙතටයි අවධානය 2023 වර්ෂයේ සඳහා වන විසර්ජන පනත් කෙටුම් පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙලෙස සිය මංගල අයවැය ඉදිරිපත් කරන ලැබුවා එය මෙරට 77 වන අයවැයයි ජනතා සුබසාධනයේ මූලික කර ගනිමින් අයවැය ඉදිරිපත් කළ බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ බාණ්ඩ මිල අඩු වැඩි වීමක් හෝ සේවක වැටුප් වැඩි කිරීමක් මෙවර අයවැයෙන් සිදු වූයේ නැහැ යෙවුණු මාස කීපය තුල අපගත් වෙහෙසකර සහ දුෂ්කර ක්‍රියාපිලිවෙත් නිසා ආර්ථික අගාධයෙන් ගොඩේ මේ මාර්ගයට ආලෝකයක් වැටී තියෙනවා. දවස් ගණන් පෝලිම් වල හිටපු තැන් තැන් වල පදිංචි වෙලා අරගල කරපු යුගය පහසු කර දුක් කරදර යම් ප්‍රමාණයකට සමනය වුණ සැනසිලිදායක යුගයකට අපි ළඟා වෙලා තියෙනවා. තවදුරටත් මේ පියවර ඔස්සේම ඉදිරියට යෑමෙන් ලබන අවුරුද්ද ඇතුළත ආර්ථික ස්ථාවරයත් තහවුරු කර ගැනීමට අපට පුළුවන්කම ලැබෙන බව මට විශ්වාසයි. අපි ජාතික සම්පත් ආරක්ෂා කිරීම ගැන කතා කරනවා. ජාතික සම්පත් රැක ගැනීම ගැන උද්ඝෝෂණ කරනවා. ඒත් ඇත්තටම අපි අපේ සැබෑ ජාතික සම්පත ආරක්ෂා කරගෙන තියෙනවද? අපේ රටේ සැබෑ ජාතික සම්පත තරුණ පරපුරයි. ජාතික සම්පත් කියන්නේ තිරුකොණාමලයේ තෙල් ටැංකිය වැනි භෞතික දේවල් කියලායි බොහෝ දෙනෙක් හිතන්නේ. එහෙම හිතලා ඒවෙන් වැඩක් නොගෙන දිර දිරා යද්දී පවා රැකගෙන ඉන්නවා. මේ වෙද්දී අපි රාජ්‍ය ආයතන හා ව්‍යවසායන් 420ක් නඩත්තු කරනවා. මේ ප්‍රධාන ව්‍යවසායන් 52ක වසරක පාඩුව රුපියල් බිලියන 86යි. මම තව දින 2-3කින් මේ ආයතන ලයිස්තුව පාර්ලිමේන්තුවේ සභාගත කරන්නට බලාපොරොත්තු වෙනවා. නිදහසින් වසර 100ක් පිරෙන 2048 අතර වෙද්දී සංවර්ධිත රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත් කරලීමට අලුත් ප්‍රවේශයට හා අලුත් වැඩපිළිවෙලට පසුබිම මේ ආයතන යෝජනා මගින් සකස් කරනවා. මේ අයවැයෙන් අප කරන්නේ ලෝකයට ණය වෙමින් මගුල් කරන තාලේ වැඩක් නෙවෙයි. මේ අයවැයෙන් අපි කරන්නේ අපේම ශක්තියෙන් අපිට නැගී සිටින්න පුළුවන් පදනමක් සකස් කිරීම. මේ අයවැය මගින් අප නිර්මාණය කරගන්නා පදනම ඔස්සේ අනාගතය ගොඩනංවා ගත්තොත් 2023 අවසාන වෙද්දී අපට සැනසිලිදායක ආර්ථික පරිසරයක භුක්ති විඳීමේ හැකියාවක් ලැබෙනවා. 2021 වසර අවසාන වන විට දළ දේශීය නිෂ්පාදයෙන් 8.3%ක් තිබූ රාජ ආදායම 2025 වසරේදී ආසන්න වශයෙන් 15%ක් දක්වා වැඩි කිරීමට අපේ රාජ්‍ය මූල්‍ය ස්ථායීකරණ වැඩසටහන තුලින් බලාපොරොත්තු වෙනවා. රජයේ 2025 වසරේදී දළ දේශීය නිෂ්පාදනයෙන් 2%කට වඩා වැඩි ප්‍රාථමික අතිරික්යක් අත්පත් කර ගැනීමට ඉලක්ක කරනවා. 2021 වසර අවසානයේ වන විට ආසන්න වශයෙන් දළ දේශීය නිෂ්පාදනයෙන් 110%ක් තිබූ රාජ්‍යාංශයේ ණය මැදි කාලීනව දළ දේශීය නිෂ්පාදිතයෙන් 100%කට වඩා පහළ මට්ටමකට ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා. අධිකාලීන උද්දමනය පාලනය කළ හැකි තනි ඉලක්කමක් මැදි අගයක් දක්වා නැවත ගෙන යාමට අප අපේක්ෂා කරනවා. ආර්ථික වර්ධනය වැඩි කර ගැනීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මාලා ක්‍රියාවට නැග්වීම සමග මැදිකාලීන ආර්ථික වර්ධනය 5%ක් දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරනවා. ඉන් අනතුරුව තවදුරටත් ඉහළ මට්ටමක් 7-8%ක්
වර්ධනය වනු ඇතයි අපේක්ෂා කරනවා. මේ ඉලක්ක සාර්ථක කරගත්තොත් අපි ඔක්කොම සාර්ථක වෙනවා. ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය මේ හැම එකක්ම හරියට ක්‍රියාත්මක කරා නම් අද මේ රටේ ආයෝජන ගැන ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මම බලාපොරොත්තු වෙන්නේ මේ ආයතන දෙකයි ස්ලෙසික් ආයතන එකතු කරලා එක නියෝජිත ආයතනයක් ඇති කරගන්න මේ වැඩ කටයුතු කරගෙන යන්න. රුපියල් මිලියන 100ක් වෙන් කරනවා. පාසල් වලට අන්තර්ජාලය පහසුකම් ලබා දීම පළමුවෙන්ම පාසල් 1000ක් අපි වෙන් කරගෙන යනවා. ග්‍රාමීය පාසල් වල පහසුකම් වැඩි දියුණු කරන්නට ශනිප ආරක්ෂා පහසුකම් වැඩ කටයුතු කරන්නට මිලියන 200ක් වෙන් කරලා තියෙනවා. රාජ්‍ය විශ්වවිද්‍යාලට කුසලතා පදනම මත ඇතුළත් කර ගැනීම වැඩි කිරීම 2023-24 වර්ෂයේ ඉඳන් ක්‍රමානුකූලව 50%කට වැඩි කරන්න කියලා අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියා කරගෙන යනවා. පේරාදෙණිය, රුහුණ හා යාපන විශ්වවිද්‍යාලවලත් පශ්චාත් උපාධි ආරම්භ කරන්න කියලා රුපියල් මිලියන 60ක් වෙන් කරලා තියෙනවා. ඌව වෙල්ලැස්ස විශ්වවිද්‍යාලයේ යටතේද වෛද්‍ය පීඨයක් අලුතෙන් ආරම්භ කිරීමට මම යෝජනා කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කරලා තියෙනවා. රාජ්‍ය සේවයේ සියලු අංශ සමාලෝචනය කර අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඇතුළු නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත් කිරීමට යෝජනා කරනවා. බදුකරණය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමට මම යෝජනා කරනවා. පෞද්ගල අංශයේ රැකියාව නිරත වෙයි. යුද හේතු මත රැකියා අහිමිවන පුද්ගලයන් නැවත රැකියාවකට යොමු වෙනත්තේ කාලය සඳහා උපරිම වශයෙන් මාස 3කට සීමා වන පරිදි මාසික දීමනාවක් ලබා දීමට හැකිවන ආකාරයට රක්ෂණ ආවරණ ලබා දීමට ඒ වෙනුවෙන් රක්ෂණ අරමුදලක් ස්ථාපිත කිරීමට යෝජනා කරනවා. බීඩියක් මත රුපියල් 2ක බද්දක් පැනවීමට මම යෝජනා කරනවා. ඊට අමතරව නිෂ්පාදන කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට 2023 වසරේ ජනවාරි මාස 1 දින සිට ක්‍රියාත්මක පරිදි සෙස් බද්ද අධීරය වශයෙන් වසර 3කින්ද වරාහ ගුවන්තොට සංවර්ධන බද්ද අධීරේ වශයෙන් වසර 5කින්ද මුළුමනින්ම ඉවත් කිරීමට යෝජනා කරනවා. ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් මගින් පනවන විදේශ ගමන් බලපත්‍ර ගාස්තු වීසා ගාස්තු හා අනෙකුත් ගාස්තු ඉහළ නැගීමට යෝජනා කරනවා. 2023 වසරේ ජනවාරි සිට ක්‍රියාත්මක පරිදි දෙපාර්තමේන්තුව අමාත්‍යාංශ වෙත එකතු කරන ආදායම් සහ ලැබීම දෛනිකව ඍජුවම මහා භාණ්ඩාගාරයට මාරු කිරීමට යෝජනා කරනවා. වියදම් නිසි ලෙස පරිපාලනය කිරීම සඳහා ඉන්ස්පෙක්ටර් ජෙනරල් වරයෙකු පත් කිරීම හා නව රාජ්‍ය මුදල් පරිමාණකාර පනත අතුරු අයවැය මගින් හඳුන්වා දී ඇති අතර නුදුරු අනාගතයේ වා ක්‍රියාත්මක වෙනුයේ තන්නද හමුදා සමාජිකයන් සඳහා අවුරුදු 18ක සේවා කාලයකින් පසු විශ්‍රාම යාමට ඉඩ ප්‍රස්ථා ලබා දීමට මා යෝජනා කරනවා. 2023 වසර අගවන විට රජයේ සේවකයන්ට හා විශ්‍රාමිකයන්ට සැලකිය යුතු සහනයක් ලබා දීමට කටයුතු කළ හැකි වෙතයි විශ්වාස කරනවා. ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම්, කොළඹ හිල්ටන් හෝටලය, වෝටර්ස් එජ් හෝටලය හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා ඒවැය පරිපාලිත සමාගම් ප්‍රතිව්‍යගත කිරීම සඳහා ප්‍රථමයෙන් පියවර ගණන අතර එමගින් ලැබෙන ආදායම රටේ විදේශ විනිමය සංචිතය වැඩි කර ගැනීමටත් රුපියල ශක්තිමත් කර ගැනීමටත් යොදා ගනු ඇත. චීන එක්සිම් බැංකුවෙන් රජය ලබා ගන්නා ලද සහ මීට පෙර ශ්‍රී ලංකා විදුලි බලමණ්ඩලයේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ගුවන් තොටුපළේ හා ගුවන් සේවා සමාගමේ ණය ලෙස වර්ගීකරණය තිබුණු ණය 2022 දෙසැම්බර් මාස අවසානයේ වන විට මධ්‍යම රජයේ ණය ලෙස හඳුනා ගනු ඇත. අපකර මත ලබා ගන්නා ලද ලංකා කංජ තෙල් නීතිගත සංස්ථාවේ විදේශ ණයද 2021 දෙසැම්බර් මාස අවසානයේ වෙන විට මධ්‍යම රජයේ ණය ලෙස හඳුනා ගනු ලැබේ. ත්‍රිලෝක විජයපත්‍ර භෝගය අපනයන සඳහා පමණක් නිෂ්පාදනය කිරීම සඳහා හැකියාව සොයා බැලිය යුතුයයි මම යෝජනා කරනවා. මේ සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනා කරනවා. මාර්ග නඩත්තු අරමුදලක් ස්ථාපනය කරන්නට බලාපොරොත්තු වෙනවා. ආදායම් බලපත්‍ර ලබා දී ගැනීමේ වාහනයකට රුපියල් 100කට නොඅඩු වාර්ෂික ගාස්තුවක් අය කළ එක ආරම්භ කරන්න යන්නේ. ඒකට අයවැයෙන් එන අවුරුද්දේ මිලියන 100ක් වෙන් කරනවා. රජයේ රෝහල් වල ගෙවීමේ වාට්ටු ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. මේ සභාව මතක තියාගන්න නොනේ අපිට අද අභියෝගයක් ජනතාව දීලා තියෙනවා. තරුණ පරපුර දීලා තියෙනවා. මේ මූණු මාරු කරන දේශපාලනයෙන් ඉවත් වෙලා ක්‍රමෙ මාරු කරන දේශපාලනයකට යන්න පුළුවන්ද කියලා. විශේෂයෙන්ම මා ඉදිරිපත් අයවැය යෝජනා රාජතන්ත්‍රය හරහා ක්‍රියාත්මක කරවීමේදී ආංශික කාරක සභාවලට විශාල වැටකොරසක් ඉටු කළ හැකි. ඒ නිසා සියලු කාරක සභා කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස මම මේ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටිනවා. ඒ නිසා කතානායකතුමා මම යලිත් මතක් කරනවා කොමිටි කාරක සභා වුවමනා. අයවැය කතාවෙන් අනතුරුව සවස තේපැන් සංග්‍රහයකට එක් වෙමින් පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් සුහද කතාවක නිරතව සිටින අයරු දක්නට ලැබුණා.
මේ රටේ ජනතාව ණය සාගරයක කරවටක් ගිලී සිටින මේ මොහොතේ ඒ හිස දක්වාම ඉහළ නංවා ගැනීමට තවත් රුපියල් බිලියන 5000කින් ණය වැඩි කිරීමේ යෝජනාවක් තමයි මේ අයවැයේ තියෙන්නේ. ඒ නිසා මේ අයවැය අසාර්ථකයි. මේ රටේ ඉන්න පවුල් ප්‍රමාණයෙන් 70%ක් උදව් ඉල්ලන ජීවත් වෙන. ඔවුන් කොහොමද ජීවත් කරවන්නේ? ඒ වගේම ආර්ථිකය කොහොමද පවත්වාගෙන යන්නේ සහ 2023 අවසන් වෙනකොට නැවතත් ශක්තිමත් ආර්ථිකයක් බවට ක්‍රමෙන් කොහොමද පත් වෙන්නේ කියන කාරණාත් එක්ක තමයි මේ අයවැය ලේඛනයේ සැලසුම් කළා තියෙන්නේ. මේ අයවැයෙන් එකම එක්කෙනාටයි මට නම් පේන විදිහට සහනයක් ලැබිලා තියෙන්නේ. අර තයිලෝක පත්‍ර ප්‍රචලිත කිරීම සඳහා ඉල්ලීමක් කරපු ඩයනගමගේ රාජ්‍ය ඇමතිතුමියට විතරයි මේකෙන් සහනයක් ලැබිලා තියෙන්නේ. ඒ අරින්න වෙන කාටවත් සහනයක් නම් ලැබිලා නැහැ. මුළු අයවැය කතාව දෙසම බලපුවාම තිබෙන්නේ බදු ණය විකිණීම. බදු මේ වසරට සාපේක්ෂව ලබන වසරේ ට්‍රිලියන 1.5ක් විතර බදු ප්‍රමාණයක් අපේක්ෂා කරනවා. ඒකෙන් අපේ රටේ ජනතාව මත තවත් පීඩාව එල්ල කිරීමක් තමයි මෙම අයවැය ලේඛනයේ සිදුවන්නේ. මේදී අපි දන්නවා රක්ෂණ සංස්ථා ලාභ ලබනවා, ටෙලිකොම් ලාභ ලබනවා, වෝටේස්ඩ් ලාභ ලබනවා. දැන් ලාභ ලබන ආයතන විකුණා විදෙස් සංචිත සරකර ගැනීම තමයි ඔහුගේ දෙවැනි අපේක්ෂාව. කිසිම බද්දක් වැඩි කිරීමක් මේ අයවැය තුලින් වෙලා නැහැ. තවත්ම අභියෝගයක් මැද දීර්ඝකාලීන දර්ශනයක් සමග ඉදිරිපත් කරපු අයවැයක් කියලායි මා දකින්නේ. ඒක මම විශ්වාස කරනවා රටේ ජනතාව මේ ගැන තේරුම් ගනි මාස 3කට ඉස්සෙල්ලා අපි හිටියේ කොහොමද? නැවතතාවකේ චක්‍රය කැරකෙන පටන් අරගෙන තියෙනවා. අඩු කරන්න ඕන පැති අඩු කළා නැහැ. පාරවල් හදන්න ඒවා මේවා සෙන්ට්‍රල් හයිවේ බිලියන 40 ගණන් වෙන් කරලා තියෙනවා. මේ අවුරුද්ද පාරවල් හැදිය යුතුද? හොඳ යෝජනාවක් තිබෙනවා. නමුත් මම හිතන්නේ මේ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී ආණ්ඩුවට මුදල්වල ප්‍රශ්නේ තදින්ම බලපාන්න පුළුවන්. රටේ තියෙන ආර්ථික අමාරුකම් සමග ගෙන යන වැඩපිළිවෙලක් තමයි මේක තියෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ අලුත් ආර්ථික දිශානතියකට රට අරගෙන යන්න. මුලින් අදහස් කරේ ආර්ථිකය ස්ථාවර කරන්න, ඊළඟට ඒ ස්ථායීකරණය කරපු ආර්ථිකය වර්ධනයක් කරා ගෙන යාම තමයි සිදු වෙන්නේ. රැකියා අහිමි වුණු තරුණ පරපුර වෙනුවෙන් මොකද්ද වැඩපිළිවෙල? එක පැත්තකින් ආණ්ඩුව බිලිවාගෙන ඇමතිවරුපත් කරන්නට දේශපාලන සූදුවක නියැලෙනවා. අපි දකින්නේ මේ අයවැය මානුෂීය අයවැයක් හැටියට. හොඳට මතක තියාගන්නට ඕන මේ තියෙන්නේ අලු යට ගිනි. අයවැය ඉතින් හොඳයි ඉතින්. වෙන මොනවා කියන්නේ? අශීරු කාරණයක් නේ. ඒ වැඩේ සාර්ථකව කරයි කියලා විශ්වාස කරන්නේ. අනවශ්‍ය ප්‍රශ්නයක්. අයවැය ගැන දිශාව ගැන ප්‍රශ්නයක් නැහැ. මොකද මේක බංකොලොත් ආර්ථිකයක් ලබා දුන්නේ ජනාධිපතිවරයාට. ඔහු මේක එක දිශානීතියකට ගෙනියනවා. ඔබතුමාගේ යෝජනාවට අද දවසේදී සලකා බලනවා කියලා ඇවිල්ලා තිනවා. මට හරිම සතුටුයි. මම මේක කතා කළේ මේ රට වෙනුවෙන්. මොකද මම දකිනවා මේක තුලින් මේ ලංකාව ගොඩ එන ක්‍රමයක්. මේ සෙන්සන් ක්‍රියාත්මක කරද්දී ඔබතුමිට පාර්ලිමේන්තුවේ ඉන්න පුළුවන් ඒත් දන්නේ දිත්තපුරවැසි භාගයේ ප්‍රශ්නෙත්. ඒක ඉතින් දැනට අධිකරණයේ තියෙන එකක්. ඉතින් අපි බලමු. එහෙම තියෙනවද නැද්ද කියලා. අයවැය සම්බන්ධයෙන් පළ වූ අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. මේ ඡන්දය සම්මත කරගන්න පුළුවන් වෙයිද? විපක්ෂයෙන් නම් දෙන්නේ නැති තත්ත්වයක්. අයවැය පටන් ගත්තෙම සහන දෙන්නේ නැහැයි කියලා දැන් වෙනකොට පැහැදිලිව මේ රටේ රෝහල් වල ඖෂධ නැහැ, ළමා මන්දපෝෂණය වැඩි වෙලා තියෙනවා. මේ කිසිම දෙයකට විසඳුම් ලබා දීලා නැහැ. ආරක්ෂක අමාත්‍යාංශයට අවශ්‍ය නැති වියදම් වැඩි කරලා තියෙනවා. බිලියන 10ක් අකුරේ කොට ආරක්ෂක අමාත්‍යාංශයේ බිල්ලිම හදන්න දාලා තියෙනවා. මේ වගේ සල්ලි වියදම් කිරීම පිළිබඳව අපි විශාල විවේචනයක් කරනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපති අයවැය ඉදිරිපත් කරනකොට එකදු වෙලාවකත් අප්පුඩියක් ගැහුවේ නැහැ. ඒ වෙන මොකුත් හින්දා නෙමෙයි, ඒ තරම් අප්‍රසන්න අයවැය. විශේෂයෙන්ම ආර්ථිකය ඉතාම අවාසනාවන්ත තැනක තියෙන වෙලාවක තමයි ජනාධිපතිතුමා විසින් මේ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කළේ. මේ අයවැය යෝජනාවලියේ සහන ආධාර ලබා දෙන්න නොයෙක් දේවල් ක්‍රියාත්මක කරන්න පුළුවන් බවක් පේන්නේ නැහැ. ගංජාවල පිටරට අරින්න නෙමෙයි මෙහෙම ගියොත් වෙන්නේ. ගංජාවල මේ රටේ මිනිස්සුන්ට බොන්න පුරුදු කරන්න වෙයි. එහෙම නැත්නම් මේ මිනිස්සුන්ගේ බඩගෙ ඉන්න නිවෙන්න අඩු ගානේ බීලා මත් වෙලා වැටිලා ඉඳී. ඔය ඊට පස්සේ උද්ඝෝෂණ කරන්නේ උකුත් නැහැ. ඉතින් රටේ ජනතාව ජීවත් කරන අයවැයක් තමයි රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ. අපි අහනවා ජනාධිපතිතුමාගෙන් මේ අයවැය තුල ඉතාමත් අසරණ වෙලා ඉන්න රැකියා නැතු ඉන්න ඒ අය ජීවත් කරන වැඩ පිළිවෙල මොකක්ද කියන එක තමයි අපි මේ අයවැයෙන් අහන්නේ. වතුකරගෙන මුකුත් විශේෂතාවක් නැහැ. මං හිතන්නේ වතුකර ජනතාව ගැන එයාලගේ ආර්ථික සම්බන්ධව, එයාලගේ ගෙවල් සම්බන්ධව, ඉඩම් සම්බන්ධව මොනාරි දෙයක් වෙයි කියලා අපි බලාපොරොත්තු වුණා. ඉදිරියට බලන්න ඕනේ ඉදිරියට මොනවද වෙන්නේ කියලා. ජනාධිපතිතුමාගේ අයවැයට අනිවාර්යයෙන්ම අපි සංශෝධන ඉදිරිපත් කරන්න ඕනේ. ඒ වගේ දත්ත පිළිබඳව මේ රට කොහොමද ඇත්තෙන්ම මුදල් හදන්න යන්නේ, මුදල් උපයෝග ගන්න යන්නේ? මං දන්නවා බඩු පිට බඩු පවරලා තියෙනවා ජනතාව. අනිවාර්යයෙන්ම ජනතාවට ඒ
වේදනාව තරා ගන්න බැරි වෙන මේ අතර අද පැවති මාධ්‍ය හමු කිහිපයකදීද අයවැය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ වුණා. බොහෝ දෙනෙක් කියන උත්සාහ කරනවා මේ පාර අයවැය ජාත්‍යන්තර මූල්‍ය අර මුදලේ වමනාවන් ඉෂ්ට කිරීමක් විදිහට තේරුම් ගත යුතු එක තැනක් තියෙනවා. අපි මේ මොහොතේ ඉන්නේ ජාත්‍යන්තර මූල්‍ය අර මුදලේ විස්තීරණ ණය පහසුකමක් ලබා ගැනීම සඳහා වන වැඩපිළිවෙලක අයවැය ලේඛනයේ පිළිබඳ ජනතාවගේ උනන්දුව හුඟක් අඩු වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි අයවැය ලේඛනයෙන් බලාපොරොත්තු වන දේවල් දැනටම කෙරෙලා ඉවරයි. බදු ගහලා ඉවරයි. මේ සහනාධාර දෙන්න පුළුවන් අවස්ථාවකුත් නෙමෙයි අයවැය සම්මත වෙන්න. ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ රැඳී සිටින මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් එකඟ වුණොත් ඒ හොඳටම ප්‍රමාණවත්. ලංකාවේ ප්‍රධාන ආර්ථික දායකත්වයක් වෙන්නේ අපි ගොවියා. ගංජාව වන්න කමිටුවක් පත් කරන්න හොඳද නරකද කියලා පත් කරන්න කමිටුවක් පත් කරන්න යනවා. ඇත්තටම එහෙම ගියොත් ඒ කමිටුවෙන් සාධාරණයක් වෙයි ගංජා ගොවියට. ඊට පස්සේ අපේ ගොවිතැන ගොවිතැනෙන් අපිට ඈත් වෙලා ගංජාව වන්න තමයි ඇත්තටම වෙන්නේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා පේමචන්ද්‍ර පොලිසිය අතඩංගුවට ගෙන තිබෙනවා. ඒ කුරුඳුවත්ත පොලිසිය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වීම නිසායි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සමගී වනිතා බලවේගයේ කාන්තා අයිතීන් වෙනුවෙන් අද විරෝධතාවයක් සංවිධානය කර තිබූ අවස්ථාවේදී එහිදී විරෝධතාකරුවන් එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ඉදිරිපිටට ගොස් එම ස්ථානයේ වීදි නාට්‍යයක් රඟ දක්වනු ලැබුවා. ඉන් අනතුරුව මල්පාර දෙසට ගමන් කරමින් එම ස්ථානයේදීත් වීදි නාට්‍යයක් රඟ දැක්වීමටයි ඔවුන් කටයුතු කළේ. අනතුරුව එම ස්ථානයේදී කාන්තාවක පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඊට එරෙහිව හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස කුරුඳුවත්ත පොලිසිය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වුණා. එම අවස්ථාවේදී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ විරෝධතා පාගමනක නිරත වෙමින් සිටියදී පොලිසියේ බලපෑම් වලට ලක් වූ කාන්තාවන් දෙදෙනා අද මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ තමන්ට සිදු වූ අසාධාරණයට එරෙහිවයි. පානදුරේදී කාන්තාවන් දෙදෙනෙකු පාගමනක නිරත වූ අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු පොලිස් කාන්තාවන් දෙදෙනෙකුගේ කෙලෙන් අල්ලා තල්ලු කිරීමේ සිදුවීම පිළිබඳව අද මානව හිමිකම් කොමිසම ස්ථානීය පරීක්ෂණයක් සිදු කළා. මානව හිමිකම් කොමසාරිස් නිමල් කරුණාසිරි ප්‍රකාශ කළේ කිසිදු පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙකුගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමට අයිතියක් නැති බවයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිනි ගීතා කුමාරසිංහ පළ කළේ මෙවන් අදහසක්. ඉතාම අප්‍රසන්න ලෙස නින්දිත ලෙස බෙල්ලෙන් අල්ලා තල්ලු කරමින් තර්ජනය කරමින් පොලිස් නිලධාරිනියකට තවත් පොලිස් නිලධාරියෙක් කරන ලද ඒ අසික්කිත වැඩේ ගැන අපි තාම බලවත් ලෙස ඒක කනගාටුව ප්‍රකාශ කරනවා. පොලිසියේ කාන්තාවන්ට මේ විදිහට සලකන පොලිස් මහත්තුරු සාමාන්‍ය ජනතාවට මොනවා නොකරනවා ඇද්ද? මන් දන්නවා බොහෝ උසස් නිලධාරින්ගෙන් කාන්තා පොලිස් නිලධාරිනියන්ට නොයෙක් විදිහ හිංසන සිද්ධ වෙනවා. ලිංගික හිංසන සිද්ධ වෙනවා. පොලිස්පතිතුමනි, පොලිසිය බාහිරව සිටින අමාත්‍යතුමනි, කරුණාකරලා මේ ගැන සොයලා බලන්න. මේ ගැන වහාම ක්‍රියාවට නංවන්න. මෙම නිලධාරියාගේ වැඩ තහනම් කරන්න.
මේ අතර විරෝධතාවයේ නිරත වූ කාන්තාවන් දෙදෙනාට දිගින් දිගටම පොලිසිය පසුගියදා බහදා එල්ල කළා. ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා නීතිඥ සුනිල් වටකල අද මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එම අවස්ථාවට පසුගියදා පාගමනේ නිරත වූ කාන්තාවන් දෙදෙනාද එක්ව සිටියා. මිනිහෙකුට පයින් ගිහිල්ලා විරෝධතාවයක් දක්වන්න බැරි පසුබිමක් නම් අද ශ්‍රී ලංකාවේ තියෙන්නේ. අන්නේ කාරණය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට සලකන්නේ කියන ඉල්ලීමයි අපි මේ කරේ. අවසන්ත පුතාටයි සිරිදම්ම හාමුදුරුව වෙනුවෙන් මේ පටන් ගත්ත පාගමන මගින් මගට පටන් ගත්ත වෙලේ ඉඳලා පොලිසියෙන් මැර තර්ජන පුදුමාකාර විදිහේ මානසික ආතතියක් දුන්නා. සහ අපිට අපේ භාෂණ නිදහස, ප්‍රකාශන නිදහස, නැති කරා පාරේන නිදහස, මේ තරම් අපිව අසරණ කරන්න මේ පොලිසිය මේ මැර දේශපාලඥයෙක් එක්ක එකතු වෙලා වැඩ කෙරුවා. ඒ සම්බන්ධව අපි අද පැමිණිලි කරා. අපි ඒකට සාධාරණයක් බලාපොරොත්තු වෙනවා. දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, අඟුලාන ඔය සියලු පොලිසි වලින් ඇවිල්ලා අපිව මේ හරස් කරා මග. ඉතින් අපිට කියන්න තියෙන්නේ අපි මෙතුමන්ලගේ උපදේශ පරිදි තමයි සියලු කටයුතු කළේ. මං හිතන්නේ අපි වැරද්දක් කරා කියලා. අපි ඉතින් මෙතනින් අපිට සහනයක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. කාන්තා හිංසනයේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාන්තා පෙරමුණද අද මාධ්‍ය හමුවක් පවත්වමින් මෙලෙස අදහස් පළ කළා. අනිවාර්යයෙන්ම දැන් නම් පක්ෂ පාට ભેද හැම දෙයක්ම අමතක කරලා කාන්තාව වෙනුවෙන් ඔක්කොම එකතු වෙන්න ඕනි. මොකද මේ පොලිසිය තියෙන මේ ක්‍රියාපිළිවෙත සම්පූර්ණයෙන් වෙනස් කරන්න ඕනි. කාන්තා පොලිස් නිලධාරීන්ට එයාට තියෙන ගරුත්වයට ඉඩක් දෙන්න ඕනි. ඒ කාන්තා පොලිස් නිලධාරීන්ට ගරුත්වයක් නැත්තම් අපේ අහිංසක කාන්තාව පොලිසියට ගිහිල්ලා පිළිසරණක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? අපි කාන්තාවන් ඉදිරිය නැගී සිටින්න ඒ වෙනුවෙන් කතා කරන්න, ඒ වෙනුවෙන් හඬක් නගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම ආරාධනා කරන අපේ සියලුම රටේ සියලුම කාන්තාවන්ට අපිත් සමග එකතු වෙන්න. රටක් පාලනය කරනවා නම් කාන්තාවට මුල් තැන දෙන්න ඕනි. කාන්තාවට ගරු කරගෙන යන සමාජයක් ඇති කරන්න ඕනි. එහෙම නැත්නම් සමස්ත කාන්තාවන්ම පාරට බස්සවන්න තියෙන බලය විසපක්ෂයේ සභාපතිතුමිය ඇතුළු, අපේ ලේකම්තුමිය ඇතුළු අපි සියලු දෙනාටම ඒ ශක්තිය තියෙන බව මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි. පොහොට්ටුවෙන් ඉවත් වී ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු අද සමගි ජනබල වේගයේ සමග සංධානගත වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග අවස්ථා ගණනාවකදී පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග අද සන්ධානගත වුණා. ඒ අනුව අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, ජෝන් සෙන්විරත්න, ජයරත්න කේරත් සහ ප්‍රියංකර ජයරත්නයි මෙලෙස සමගි ජනබල වේගය සමග එක් වී ඇත්තේ. මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර සිටියේ රට ගොඩනැගීම වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට මෙලෙස එක්වීම පිළිබඳව සිය කෘතවේදීත්වය පිරිනමන බවයි. එමෙන්ම ඉදිරියේදී වඩාත් මූහිකව ශක්තිමත්ව කටයුතු කිරීමට එකමුතුව අතිශයින් වැදගත් බවද විපක්ෂ නායකවරයා පෙන්වා දී තිබෙනවා. ස්වාධීන වූ කණ්ඩායම මන්ත්‍රීතුමාලා 6 දෙනෙකුගේ හිමි කණ්ඩායම සමගි ජන බලවේගය සමගි ජන සංධානය සමග සංධානගත වෙන්නට ඉදිරි තීන්දුව කරන්න වෙනවා. එය ඉතාමත්ම සුබ පෙර නිමිත්තක් හැටියට අපි හඳුන්වන්න කැමතියි. මේ වැඩපිළිවෙලට හිටපු ජනාධිපති මහත්මිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මහතුන් ඇතුළියගේ පූර්ණ සහයෝගය සහ ආශිර්වාදය මේ කර්තව්‍ය අද දිනේදී විශ්වසිත කරනවා. සෞභාග්‍ය සම්පන්න දේශයක් සැමට සෞභාග්‍ය ලබා දෙන වැඩපිළිවෙලක් තුළ එකම රටේ එකම පුරවැසියන් හැටියට යන ප්‍රතිපත්තිය තුළ අපි අද මේ ඒකාබද්ධ වීම ක්‍රියාත්මක කරන මේ සමය අවස්ථාවේ විශේෂයෙන්ම ශ්‍රී ලාංකේය දේශපාලනයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ ජනනාවක් අද ප්‍රතිපක්ෂ කණ්ඩායමේ සිට අපත් සමග අත්වදන ගැනීම ගැන සංධානය හැටියට ඉදිරියට යන මේ සතුට සහ සුභාසංසය මම අත්වද කරනවා. බොහෝ දෙනෙක් විපක්ෂ නායක මාසමක කාලයක් අවස්ථාවක් ගන්නවා. ප්‍රකාශ
මෙවර පහසුවේනියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ලබා දීමේ පිළිවෙලෙහි වෙනසක් සිදු කර ඇති බව විභාග කොමසාරිස් ජෙනරාල් එල්.එම්.ඩී. ධර්මසේන පවසනවා. අද මාධ්‍ය හමුවක් පවත්වමින් විභාග කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ ශිෂ්‍යත්ව විභාගයේ දෙසැම්බර් 18 වනදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බවයි. මේ අතර අප සොසස් පෙළ විභාගයේ 2023 වර්ෂයේ ජනවාරි මාස 23 වනදා ආරම්භ වීමට නියමිතයි. මෙතෙක් කල් හැමදාම ඉස්සල්ලාම දුන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රය. එක දෙක නියන්නේ. දැන් අපි මේ සැරේ දෙක එක කරා. දෙවෙනි ප්‍රශ්න පත්‍රය ළමයා ඉගෙනගත්තු දේවල්. ශ්‍රේණි නිර්දේශයට අනුකූලව තියෙන දේවල් තමයි එතන දිහන්නේ. ළමයාට පාඩම් කරලා ලියන්න පුළුවන් දේවල්. Tamanට සමීප දෙයින් දුෂ්කර දෙයටයි ගමන් කරන්නේ. මේක ස්ටුඩන්ට් ෆ්‍රෙන්ඩ්ලි. ශිෂ්‍ය මිත්‍රශීලී ආකාරයට විභාගය සකස් කරා. මේ නිසා මේ සැරේ දරුවන්ට තාම පළවෙනිම හොඳ වාතාවරණයකින් තමයි ළමයා විභාගයට වාඩි වෙන්න. ඒ නිසා මම හිතනවා අපේ රත්තරන් දුවල පුතාලගේ පැත්තෙන් තාම හොඳ තීරණයක් අපි ගත්තේ. එනිසා රත්තරන් දුවේ පුතේ මෙවර ශිෂ්‍යත් විභාගයේ ඔබ සියදාට හොඳටම ලකුණු ගන්න පුළුවන් වෙයි. මොකද වෙනදා වගේ අමාරු දෙයින් නෙමෙයි ඔබ අපි පිළිගන්නේ. ලේසිම ප්‍රශ්න පත්‍රයෙන් තමයි ඔබ අපි විභාගයට පිළිගන්නේ. 2022 නියමිත අපසුසස් පෙළ විභාගය 2023 ජනවාරි 23. ඒක මතක තියාගන්නත් පහසුයි. 23/1/23 තමයි විභාගය ආරම්භ වෙන්නේ. පෙබරවාරි මාස 17 වෙනිදා අවසන් වෙනවා. ඒ දරුවන්ටත් සූදානම් වෙන කාලය අතරම ගරු අමාත්‍යතුමා විසින් තීරණයක් ගත්තා. දරුවන්ට විභාගයේ කල් දාන දරුවෝ ගොඩාක් ඒ නිසා දරුවන්ගේ ඉල්ලීම සලකලා බලලා විශේෂයෙන් තන් දෙවෙනි වතාවලියෙන් ළමයින් දිහා බලලා තමයි ගොඩක්ම තීරණය ආවේ. ඉතින් මම හිතනවා ඒ ළමයින්ටත් පළවෙනි වතාවට පෙනෙන සිටින ළමයින්ටත් සූදානම් වෙන්න කාලය මේ තුලින් ලැබුණා. සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵලය මේ මාසේ අවසන් වීමට පෙර නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒක අවසන් දිනයත් මාසයේ අවසන් දිනයත් අඩංගුයි ඒකට. ඒ කියන්නේ නොවැම්බර් 30ත් අඩංගුයි. කොහොම හරි මේ මාසය තුල සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරනවා. දැන් රටවට ආපුවත් කිහිපයක් කැටියෙන් වාද්දුව තල්පිටිය ප්‍රදේශයේදී දීවරින්ගේ මාදලකට කිලෝ 20000කට ආසන්න ප්‍රමාණයක මාළු අස්වැන්නක් හසු වී තිබෙනවා. එහි වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බවයි වාර්තා වන්නේ. ලංකා සතුස නව ශාඛාවක් පසුගියදා කොළොන්න ප්‍රදේශයේදී විවෘත කෙරුණා. ඒ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුරගේ ප්‍රධානත්වයෙන්. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රෝෂාන් රණසිංහ සහ ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් කණ්ඩායම අතර හමුවක් සිදු වී තිබෙනවා. ඒ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේදී 14 වන වරටත් සංවිධානය කරනු ලැබූ ගුවන් හමුදා විවෘත ස්කොච් තරගාවලිය පසුගියදා නිමාවට පත් වුණා. එය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලය සහ ශ්‍රී ලංකා ස්කොච් සම්මේලනයේ එක්වයි. මෙම තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට කුසලාන සහ සහතික පත් ප්‍රදානෝත්සවයේ ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. දුම්රිය ස්ථානවල දැඩි ප්‍රවේශ පත්‍ර හිඟයක් පවතින බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා. ඒ පිළිබඳව අවධානය යොමු නොකළහොත් විකල්ප ක්‍රමවලට යා යුතු බවයි එම සංගමයේ වැඩිදුරටත් පවසා සිටියේ. බේරුවල කීරන්තිඩේ ශ්‍රීමුත්තු අම්මාන් කෝවිලේ පැවති ආගමික වතාවත්වලට ජර්මන් ජාතිකයින් පිරිසක් සහභාගී වී තිබෙනවා. කෝවිල ආශ්‍රිතව පදිංචි අඩු ආදායම් ලාභී පවුල් 34ක් වෙනුවෙන් මූල්‍යාධාර පිරිනැමීමටද ඔවුන් කටයුතු කර තිබුණා. මෙම අවස්ථාවට ජර්මන් ජාතික පිරිසට අමතරව පරිසරවේදී අනුරධ සිල්වා, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා. අහංගම මුහුදු තීරයේ සැරිසැරූ කිඹුලකු දීවරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව අල්ලාගෙන තිබෙනවා. මෙම කිඹුලාව හික්කඩුව වනජීවි කාර්යාලයේ නිලධාරීන්ට බාර දීමටයි කටයුතු කර ඇත්තේ. මන්නාරම ප්‍රේසාලේ ප්‍රදේශයේදී අයිස් මද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සුඩාබදු මද්‍රව්‍යංශයේ සිදු කළ වැටලීමකදී. එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. මෙතන් සිට ටර්නින් පොයින්ට් වැඩසටහන සමගින් ඔබට එක් විය හැකියි. ඔබට සුබදායී රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.